තනඩුගමනේ කරලා මේ මාත්‍රාම වෙන්න ඕනේ. දැන් අපි දුවේ පුතේ නටලා තියෙන්නේ මේකට සමහර වන්නම් වලට අපි දෑඩිය නටනවා, තුන් අඩිය නටනවා, අංගහාර සරඹේ නටනවා, ඇල සරඹේ නටනවා. එතකොට දැන් දුවල පුතාලට පන්තියේ ගුරුවරයා නැත්තම් ගුරුම අන්තර්ගතව ඇති රූප සියල්ලක්ම ඉතාමත් වර්ණවත් ආකාරයෙන් මන් දුවල පුතාලට මේකේ පෙන්නලා තිනවා. මොකද අපි පොතක් ගත්තාම කළු සුදු වර්ණයෙන් අපි දැක්කොත් ඒ රූප මේ වගේ අපිට පැහැදිලිව දකින්න බෑ. මොකද සමහර වෙලාවට ඇඳුම් පැළඳුම් පිළිබඳව වර්ණ පිළිබඳව අපි ළමයෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ළමයට නිවැරදි උත්තරේ ලියන්න බෑ මේක දැකලා නැති හින්දා. ආයුබෝවන් දුවල පුතාලා සියලු දෙනාටම. අදත් මම සුපුරුදු පරිදි දුවල පුතාලට මේ වන්නම් පිළිබඳව කොහොමද වන්නමක් නටන්නේ, අපි වන්නමක් නටනකොට විභාගයේදී අපි මොන මොන නිර්ණායක යටතේද මේ වන්නමකට ලකුණු දෙන්නේ කියන කරුණු පිළිබඳව ඉදිරියේදී දැනුවත් කරනවා කියලා. දැන් මේ අපි සූදානම් වෙන්නේ අන්න ඒ වැඩසටහනට. දැන් පළමුවෙන්ම දුවේ පුතේ අපිට සාමාන්‍ය පෙළ විභාගයේදී नियमित वर्णम हयाक्तीन ये वर्णम हय तमय हनुमा वर्णम वैरुडी वर्णम सिंहराज वर्णम तुरंगा वर्णम सेवला वर्णम सह मुसरडी वर्णम एतकोट मे वर्णम पिलिबदव अपि प्रायोगिक परीक्षणेदी निर्णायक अर्थे अपि बलुवत् अपि बलन्ने मेन्न मे निर्णायक अर्थे तमय लकुणु देन्ने दरुव नटनकोट कोहमद पलविनी एक तमय दुवल पुतालगे निवेरदी अंगहार तियेन्नोने වන්නම නන්නකොට නිවැරදිව මැන්ඩියට පාත් වෙලා නිවැරදි හැඩතල ඇතුව නිවැරදිව අධ්‍යා බලලා ඉදිරිපත් කරන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි පුතේ මේ වන්නම අපි ගායනා කරගන්න ඕනේ. විශේෂයෙන්ම වන්නම අපි ආරම්භ කරන්නේ තානමෙන්නේ. ඒතර තානම අපි පළමුවෙන්ම අපි ගායනය ආරම්භ කරගන්න ඕනේ. හැබැයි නටන අවස්ථාවේදී සහයට අපේ ඒ විනිශ්චයමණ්ඩලේ ඉන්න අයත් ගායනා කරන අවස්ථාවන් තියෙනවා. නමුත් පොදුවේ ගත්තොත් දුවල පුතාලට ඒ වන්නම් පාඩම් තියෙන්න ඕන. ඊළඟ එක තමයි දුවේ පුතේ වන්නමක් නටනකොට බෙර වාදනය කරනවා. එතකොට මේ බෙර වාදනයයි ඕගොල්ලෝ නටන පදයි ඒ එක එකට සුසංයෝග වෙන්න ඕනේ. ගැළපීමක් තියෙන්න ඕනේ. ඒක තමයි ඒ තවත් ලක්ෂණයක්. ඊළඟ එක තමයි දුවේ පුතේ ඉදිරිපත් කරන විලාසය. දැන් අපි නැටුමක් ඉදිරිපත් කරනකොට බය නැතුව බොහොම ප්‍රාසංගිකව අපි ලස්සනට ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට ඔන්නෝය කියන නිර්ණායක යටතේ අපිට ලකුණු ලැබෙනවා. එතකොට සම්පූර්ණ වන්නමකට අපිට ලකුණු 20ක් ලැබෙනවා. එතකොට එක නිර්ණායකයකට ලකුණු 4යි. ඒක 4 වරක් 5 20යි. එතකොට අන්න ඒ ක්‍රියාකාරකම් තමයි අපි දැන් දුවල පුතාලට මේ කරන්න හදන්නේ. එතකොට දුවල පුතාලට දැන් gedare ඉන්නකොට මේ වන්නම් හොඳට අධ්‍යයනය කරලා හොඳට බලලා ඒවල හැඩතල අනුගමනය කරලා මේ මාත්‍රාම වෙන්න ඕනේ නැහැ. දැන් අපි දුවේ පුතේ නටලා තියෙන්නේ මේකට සමහර වන්නම් වලට අපි දෑඩිය නටනවා, තුන් අඩිය නටනවා, අංගහාර සරඹේ නටනවා, ඇල සරඹේ නටනවා. එතකොට දැන් දුවල පුතාලට පන්තියේ ගුරුවරයා නැත්නම් ගුරු මහත්මිය හෝ ගුරු මහත්මයා උගන්වලා ඇති වෙන මාත්‍රා. හැබැයි ඒකේ ගැටලුවක් නැහැ. දැන් අපි මේක මේ දුවලට මේ පෙන්වන්න ඕනි හින්දා තමයි අපි මේ වගේ මාත්‍රා ටිකක් නැටුවේ. හැබැයි වැදගත් වෙන්නේ මොන මාත්‍රේ නැටුවත්, ගොඩ සරඹයක් නැටුවත්, ඊට වඩා එහා ගිය වෙනත් අලංකාර මාත්‍රයක් නැටුවත් ඒ මාත්‍රේ නිවැරදි හැඩතල නිවැරදි අංගහාර ඇතුව නර්තනය කරොත් පමණයි අපිට ඒ පූර්ණ ලකුණකට යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා දුවල පුතාලා මේ
මොනම වෙලාවකවත් හිතන්න එපා අනේ ගොඩසන බයක් නැටුවොත් අපිට ලකුණු අඩු වෙයිද ලොකු ඊට වඩා ලොකු අලංකාර මාත්‍රයක් නැටුවොත් අපිට ලකුණු වැඩියෙන් ලැබෙයිද එහෙම හිතන්න එපා අපිට හිතන්න තියෙන්නේ අපි ගොඩසන බේ හරියට නැටුවනම් අපිට සම්පූර්ණ ලකුණු ලැබෙනවා අපි අලංකාර වෙනත් ලොකු අලංකාර මාත්‍රයක් නැටන්න ගිහිලා ඒක වැරදුනොත් එහෙම මොකද වෙන්නේ ලකුණු අඩු වෙනවා ඒක නිසා ඒ පිළිබඳව හිතන්න එපා ගොඩසන බේ නැටුවත් ඊට වඩා ලොකු අලංකාර මාත්‍රයක් නැටුවත් දෙන්න එකම ලකුණ එතන ඔන්න ඔය කියන නිර්ණායකයත්තේ දුවර පුතාලාට දැන් බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකෙන් කොහොමද අපි වන්නමක් නටන්නේ අපි වන්නමක් සම්පූර්ණයෙන් නටන්න ඕනේ අපි වන්නමක් නටන්නේ තානම ගීමෙන්ඩියට අපි තානම කිව්වා ඊළඟට පළවෙනි මාත්‍රේ නැටුව තානම කියලා ඊළඟට නැවතත් ගීමෙන්ඩිය ඉඳලා දෙවෙනි පළවෙනි කවිය ගායනා කරා ඊට පස්සේ නැවත දෙවෙනි මාත්‍රයක් අලංකාර මාත්‍රේ නැටුවා ඊළඟට නැවතත් ගීමෙන්ඩිය ඉඳගෙන දෙවෙනි කවිය ගායනා කරා ඊළඟට නවතත් අලංකාර මාත්‍රයක් නැටුවා මාත්‍රා තුනයි අපි නටන්නේ නැටුවට පස්සේ කස්තිරම සීරු මාරුව අඩව්ව පැහැදිලිව ඉතාමත්ම හොඳට පද පහත්ිය ඇතුව නිවැරදි අංගහර නැතු ඇතුව ඒ කස්තිරම සීරු මාරුව අඩව්ව නටලා තමයි අපි වන්නම අවසන් කරන්නේ හොඳයි දුවේ පුතේ මේ ළඟට අපි අවසන් වන්නම හැටියට කලකන්නේ හනුමා වන්නම හනුමා වන්නම කියන්නේ දුවල පුතාලට බොහොම සමීපයි අපි බොහොම 6 වසර 7 වසරේදී වගේ තමයි මේ හනුමා වන්නමක් ඉගෙන ගන්නෙ සුළු තනිතර යන වන්නමක් ඒ වගේම ඒකේ ගති ලක්ෂණයත් අනිත් වන්නම් වලට වඩා ටිකක් වෙනස් ටිකක් වේගවත් බවක් තියෙනවා ඒ නාදමාලාවෙත් එතකොට අපි බලමු අන්න ඒ සුළු මැදු සුළු තනිතර කොහොමද හනුමා වන්නම නර්තනය කරන්න කියලා ඒ වගේම අනිත් වන්නම් වලට වඩා හස්ත චලන වලදී ඒකේ තියෙන වෙනසත් අපි හඳුනා ගන්න. පැහැදිලිව පෙනුණා හනුමා වන්නමට අපි කොහොමද ගීමෙන්ඩියේ ඉඳලා හස්ත චලන කරන්නේ අපි දැන් අර කලින් නටපු වන්නම් හතරටම වඩා වෙනස් විදිහකට තමයි ගත්තේ ඒක තමයි හනුමා වන්නමේ තියෙන විශේෂත්වය ඒක හේතුව මාත්‍රා දෙකෙන් දෙකට යන වන්නමක් නිසා එතකොට දැන් ඔන්න මාත්‍රා නටලා අවසానයි අපි ඊළඟට බලමු කස්සිරම සීරු මාරුව අඩව්ව නටන්නේ කොහොමද කියලා Thank you.
මේ වන්නම් පහම දුවල පුතාලගේ 6 7 8 9 10 11 කියන විශේෂ නිර්දේශ වලට අදාළව නර්තනය කරන වන්නම් ටික. එතකොට දුවල පුතාලා දැන් ගෙදර හිඳලා මේ වන්නම් ටික හොඳටම මේක ඇහෙන් දැකලා කණෙන් නාද මාලාව අහගෙන නිවැරදි අංගහාර ඇතුව නටන්න පුරුදු වෙන්න පුළුවන්. එහෙනම් හොඳයි දුවල පුතාලට ගෙදර හිටියත් දැන් ඔන්න ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා දුවල පුතාලා මේවා හොඳින් අධ්‍යයනය කරන්න හොඳට අධ්‍යයනය කරලා මේවා නිවැරදිව නර්තනය ගෙදර ඉඳලා පුහුණු වෙන්න. එතකොට දුවල පුතාලට ප්‍රායෝගික පරීක්ෂණයේ තවත් ක්‍රියාකාරකමක් සඳහා හොඳ ලකුණකට යන්න අවස්ථාවක් මම උදා කරලා දෙන්නම්. ඒ වගේම දුවේ පුතේ පුතාල දුවල පුතාලා කලිනුත් අහලා තිබුණා මේ චරිත නිරූපණ සම්බන්ධව. මම අර කලිනුත් දුවල පුතාලට කිව්වා මේ චරිත නිරූපණයක් කියන එක දුවේ පුතේ පුද්ගලයාගෙන් පුද්ගලයාට කෙනෙක්ගෙන් කෙනෙකුට වෙනස් වෙනවා. දැන් මම කරන චරිත නිරූපණය නෙමෙයි තව කෙනෙක් කරන්නේ. එතකොට මේ චරිතයක් නිරූපණය කිරීමේදී මම මේ දුවල පුතාලට කියන්නම් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ චරිතයේ ගති ලක්ෂණය හඳුනාගෙන භාව ප්‍රකාශනය ඇතිව නර්තනය මාධ්‍ය කරගෙන බෙරපද තාලයට ඒ තවත් කෙනෙකුට මේ දේ මේ කරන්නේ මෙන්න මේ කටයුත්තයි කියන එක පැහැදිලි වනසේ අවකාශය භාවිතා කරමින් ඒ සිද්ධියක් නිරූපණය නැත්නම් චරිතයේ නිරූපණය කරලා පෙන්නනවා නම් අන්න ඒක තමයි චරිත නිරූපණයක් කියන්නේ. මේ ඒ කියන නිර්ණායක වලට තමයි අපි ලකුණු දෙන්නේ. එතකොට එතනදී දුවල පුතාලා ඉගෙනගෙන තියෙන පන්ති කාමරේ අවකාශය භාවිතයේදී ඉහළ මැද පහළ තල දිශා අන්න ඒව තමයි මේ චරිත නිරූපණයකදී අපි බලාපොරොත්තු වෙන්නේ. අන්න ඒ පාඩම් අනුව කොයිතරම් දුරට ඒවා මේ ප්‍රායෝගික පාඩම් සඳහා දරුවෝ යොමු කරගෙන තියෙනවද කියන එක. ඒ වගේම මුහුණ සාත්‍යක අභිනය එක එක අවස්ථාවන් වලට අනුව වෙනස් වෙන්න ඕන. දුකක් බයක් පුදුමයක් අන්න ඒ අවස්ථාවන් වලදී මේ මුහුණ වෙනස් වෙන ආකාරය මේ නිර්මාණයක චරිතයකදී අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඉදිරියේදී දුවල පුතාලට මට ඉඩක් ලැබුණොත් මම මේ අවස්ථාවත් මේ විදිහටම ඕගලන්ට චරිත දෙකක් තුනක් හරි කොහොමද මේ චරිත නිරූපණය කරනකොට මොන මොන වෙනස් වීම්ද වෙන්නේ කියන එක පැහැදිලි කරන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා කාලයක් සමග. හොඳයි දුවේ පුතේ මගේ තවත් එක්තරා සත්කාරයක් පිළිබඳව දරුවෝ දරුවත් කරන්නයි මම මේ සූදානම් වෙන්නේ. පහුගිය මේ කොරෝනා ආරම්භ වෙච්ච මුල් කාලේ කියන්නේ මාර්තු මාසයේ 12 වෙනිදා වගේ මට මතක මේ කොරෝනා ආරම්භ වුණේ. අන්න ඒ කාලේ මට ගෙදර ඉන්නකොට මතක් වුණා මේ දරුවන් වෙනුවෙන් අධ්‍යාපන කටයුතු සඳහා විශේෂයෙන් නර්තන කටයුතු සඳහා දරුවන්ට මගෙන් යමක් විය යුතුයි කියලා. අන්නේ සිතුවිල්ලත් එක්ක මම ගෙදර ඉඳගෙන 10 11 විශේෂ නිර්දේශයට අනුගතව 10 ආරම්භක පාඩමේ ඉඳලා අවසාන පාඩම දක්වාත් 11 ශ්‍රේණියේ ආරම්භක පාඩමේ ඉඳලා අවසාන පාඩම දක්වාත් වාර තුනේම පාඩම් ඇසුරු කරගෙන ඉදිරි විභාගීය ඉලක්ක ගත කරගෙන මෙන්න මේ වගේ පොත් පිටින්චක් මම නිර්මාණය කරා. මේ පොතේ නම රංගන පූරණ පැනමුතු ප්‍රශ්නෝත්තර සංග්‍රහය. එතකොට මේ පොතේ 10 11 මුළු විෂය නිර්දේශයේම විෂය කරුණු අන්තර්ගත වෙලා තමයි මේ ප්‍රශ්න ටික හදලා තියෙන්නේ. ඔක්කොම ප්‍රශ්න තියෙනවා 375. එතකොට 10 ශ්‍රේණියට වෙනමත් 11 ශ්‍රේණියට වෙනමත් හැටියට තමයි මේ ප්‍රශ්න සකස් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි මේකේ අන්තර්ගතව ඇති රූප සියල්ලක්ම ඉතාමත් වර්ණවත් ආකාරයෙන් මං දුවල පුතාලට මේකේ පෙන්නලා තියෙනවා. මොකද අපි පොතක් ගත්තාම කළු සුදු වර්ණයෙන් අපි දැක්කොත් ඒ රූප මේ වගේ අපිට පැහැදිලිව දකින්න බෑ. මොකද සමහර වෙලාවට ඇඳුම් පැළඳුම් පිළිබඳව වර්ණ පිළිබඳව අපි ළමයෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ළමයට නිවැරදි උත්තරේ ලියන්න බෑ මේක දැකලා නැති හින්දා. ඒ නිසා මම දරුවන් පිළිබඳව හිතලා තමයි මේ විදිහට වර්ණගත පින්තූර දරුවන්ට මේ පොතේ දාලා තියෙන්නේ. ඉතින් ඒ නිසා දරුවෝ බොහොම ආසාවෙන් මම මේ වෙනකොටත් මේ පොත ලංකාවේ බොහෝ ප්‍රදේශවලට මම යවලා තිනවා. දුව දරුවන්ගේ මේ පාසල්වල ගුරු මහත් මහත්මීන් අත්ගේ අතටත් මේ වෙනකොට මේ පොත ලැබිලා තිනවා. නොලබිච්ච අයත් ඇති කාට හරි මේ පොත ගන්න ඕනකමක් තියෙනවා නම් අවශ්‍යතාවයක් තියෙනවා නම් මගේ දුරකථන අංකය මම කියන්නම් 0781852943 කියන අංකයට මට කතා කරන්න. මම කිව්ව දුරකථන අංකයට අධ්‍යාපන කටයුත්තක් සඳහා පමණක්
මට කතා කරන්න. එතකොට මං දුවල පුතාලට ඒ අවස්ථාවේදී මේ පොත ඒ වගේම අධ්‍යාපනය සම්බන්ධ ඕනෑම ගැටලුවකදී මම දුවල පුතාලට කතා කරන්න ඒ වගේම දායකත්වය දෙන්න සූදානමින් ඉන්නවා. බොහොම ස්තුතියි.